සීත කාලය තුළ බටහිරම අර්බුදයකට ලක්වන බව මේ වන විට මතුවන යම් යම් ආකාරයේ සිදුවීම් වලින් පෙනෙන්නට තිබෙනවා. යුරෝපියන් යුනියන් එකේ යුරෝපා හවුලේ රාජ්‍යයන් තවමත් කිසිදු ආකාරයේ යාන්ත්‍රණයක් අරගෙන නැහැ මේ මොහොත වන විටදී වැඩිවන ගෑස් මිලට ප්‍රතිචාර දැක්වීම සඳහා. ඔවුන් විශේෂ රැස්වීම් තියෙනවා, ඔවුන් විශේෂ හමුවීම් තිබෙනවා. නමුත් තවමත් ඔවුන්ට අවශ්‍ය කරන තීන්දුව ගන්නට බැරි වුණා. ගෙවුණු දවස් කිහිපය ඇතුළතදී ලක්සම්බර්ග් වලදී යුරෝපියන් යුනියන් එකේ බලශක්ති අමාත්‍යවරුන්ගේ හමුව පැවැත්වුණා. ඔවුන් බොහෝ දුරට උත්සාහ කරනු ලබනවා අඩු පිරිවැයට ගෑස් ලබා ගන්නට. නමුත් ඒ අඩු පිරිවැයට ගෑස් ලබා ගැනීම සඳහා වුණු ක්‍රමවේදයට එනවා නම් ඔවුන්ට රුසියාව මිත්‍ර පාක්ෂික පාර්ශවයක් බවට පත් කරගත යුතුයි. එසේ නොවන්නට මැද පෙරදිග කලාපයේ දැනට සෞදි ඇතුළු රාජ්‍යයන් පවා යම් ආකාරයක රුසියානුහිතවාදී ප්‍රතිපත්තියකට ගමන් කරමින් තිබෙනවා. එනිසා තමයි පසුගිය දිනවල ජෝ බයිඩන්ට දැවැන්ත වේදනාවක් සහ කේන්තියක් ගිහින් තිබුණේ සෞදියේ ප්‍රතිපත්ති පිළිබඳ. මේ වන විට ගෑස් සමාගම් යම් ආකාරයක තර්ජනාත්මක ක්‍රියාවලියක් යුරෝපියන් යුනියන් එක තුළ අනුගමනය කරමින් සිටිනවා. බොහෝ දෙනෙකු අපිත් එක්ක විදේශගතව පින්න පාර්ශ්ව එකතු වන නිසාම මේක දැන ගැනීම වැදගත්. මේ වන විට ගෑස් සපයන සමාගම් යුරෝපියන් යුනියන් එකේ යුරෝපා හවුලේදී ඔවුන් මේ වෙද්දි ප්‍රයිස් කැප් එකක් එහෙමත් නැතිනම් ස්වභාවික වායු සඳහා යම් ආකාරයක මිල සීමාවක් පැනවීම පිළිබඳ ඉන්නේ එතරම් යහපත් ප්‍රතිචාරයක නොව. යම් විදිහකින් යුරෝපියන් යුනියන් එකේ රටවල් මේ විදිහේ ප්‍රයිස් කැප් එකක් පැලඳුවොත් එහෙම නැත්නම් මිල සීමාවක් පැවතුවොත් ඔවුන්ගේ කොන්ට්‍රැක්ට් ප්‍රයිස් එක සැල් නැත්නම් ගිවිසුම්ගත මිල ඔවුන් තවදුරටත් ඉහළ නංවන්නට බලාපොරොත්තු වෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඔවුන් කියනවා ඔවුන්ට පුළුවන් ගෑස් සැපයුම නතර කරන්න. ඒ නිසා තවදුරටත් මිල සම්බන්ධයෙන් there will be no agreement on the price. මිල සම්බන්ධයෙන් තවමත් අවසන් එකගතාවයකට පැමිණෙන්නේ නැහැ. විශේෂඥයින් කියන්නේ මේ මොහොතේදී සාධනීය තිරසාර වැඩපිළිවෙලකට යා යුතුයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම naturally this can lead to an even larger increase in price provoke their growth yam vidihake mila sima sapaya panawa meka sima kirimak karannata haduwoth mila parshawen ounge mila tavaduratath ihalaya me avadahanamak pavatina bawa thamai me weddi prakasha karala tibenne european commission eka me weddi new package ekak ounta idiripat kara tibuna european union ekada me balashakti arbudeyata visandumak vidihata e anuwa thamai ehi sandahan vela tibuna introduce dynamic pricing for natural gas yam ආකාරයක තරඟකාරී මට්ටමක මිල ලබා දිය යුතුයි කියන කාරණය. නමුත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඔවුන්ට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ. This measurement expected to be temporarily until the European Commission develop a new LNG price benchmark by March 2023. 2023 මාර්තු වෙනකොට European Commission එක benchmark එකක් LNG price එකට ගේන්නට බලාපොරොත්තු වෙනවා කියලා තිබුණත් මේ වෙනකොට සමාගම් ඒකත් එක්ක එක්තරා දුරකට එකඟ වෙලා නැහැ. විශේෂයෙන්ම වර්තමාන තොරතුරු වලට අනුව mandatory joint purchase of gas by the European Union member states at the level of 15% of the total demand. සමස්ත ඉල්ලුමින් 15%ක් European Union එකේ සමාජ රාජ්‍යන් වලට තමයි යන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දි ඔවුන් මාසිකව 15%ක පමණ ප්‍රමාණයක් තමන්ගේ බලශක්තිය ඉතිරි කිරීමේ ක්‍රියාවලින් වලටද අනුදානේ යොමු කරලා තිබෙනවා. නමුත් තවමත් ඔවුන්ට බලශක්තිය සම්බන්ධ අවසන් එකඟතාවයකට පැමිණෙන්නට හැකියාවක් ලැබිලා නැහැ. මේ වෙද්දි ඔවුන් සාකච්ඡා කරමින් සිටිනවා විශේෂයෙන්ම එළඹෙන්නේ සීත කාලය නිසා. සීත කාලය තුළදී ඔවුන්ගේ රාජ්‍ය ජනතාව ආරක්ෂා කරගන්නට ගෑස් මිල කියන දේ ප්‍රධාන සාධකයක්. දැන් බ්‍රිතාන්‍ය ගෑස් මිලත් එක්ක ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. අග්‍රාමාත්‍යවරුන් කිහිප දෙනෙකුට යන්න එන්නට සිදු වුණා. ඒ නිසා යුරෝපා කලාපයම බිහිසුණු තැනකට ගමන් කරනවා මේ ගෑස් සම්බන්ධ ප්‍රශ්නය ඇති වුණොත්. මොකද ශ්‍රී ලංකාවෙත් මිනිස්සු පාරටාවේ මේ තෙල් මිල සහ තෙල් නැතිකම කියන ප්‍රශ්නෙත් එක්ක. ඒ නිසා ඉන්ධන ගෑස් කියන දේවල් ශ්‍රී ලංකාවට වැඩිය බොහොම සංවේදී වෙනවා සීත කාලයේදී බටහිර රාජ්‍යයේ මිනිසුන්ට. ඒ නිසා මිනිසුන් අතර නොසන්සුන්තාව වර්ධනය වෙන්න ගෑස් කියන්නේ හොඳම මෙවලමක් මේ වෙද්දී රුසියාවට.